ආදරණීය හදවත්වල ප්‍රේමණීයනවතන රන්හුය. අලුත් දවසක අලුත් බලාපොරොත්තුත් එක්ක අද දවසේ ඔබ හෙට දවසේ උදා වෙන ඔබේ විවාහය සැලසුම් කරනවා ඇති. ඒ සොඳුරු බැඳීමට ඔබ සූදානම්ද? අපි සූදානම්. හදවත් දෙකක් අතර ඇතිවන ඒ ආධ්‍යාත්මික සොඳුරු බැඳීමට රත්තරන් වටිනාකමක් ලබා දෙන්න තමයි අද දවසෙත් අපි සූදානම් වෙන්නේ. එහෙනම් ආරම්භ කරමු. මේ ආදරණීය හදවත්වල ප්‍රේමණීය නවාතන රන්හුය. බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආතරය කරන ඔබ අනිවාර්යයෙන්ම අඳුරගන්න නමක් තමයි තිලිනි ජයසිංහ කියලා කියන්නේ. ඉතින් ඇගේ විවාහ මංගල උත්සවය පසුගිය දවසකදී බොහොම උත්සවශ්‍රීයෙන් පැවැත්ුණා. ඇගේ අතගත්තේ නාලක වීරක් කොඩි. ඉතින් ඔවුන්ගේ වෙඩින් එකේදී නාලකට ෆුල් සූට් එක ලබා දුන්නේ NB ආයතනයේ. ඒ කියන්නේ ඩොක්ටර් නාමල් බාලචන්ද්‍රාතේ. ඇත්තම අපි දෙන අඳුරගෙන 5 years විතර වෙනවා. මුලින්ම හම්බුනේ TV ප්‍රෝග්‍රෑම් එකදී. ඒකත් ස්පෝර්ට්ස් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඊට පස්සේ මම ගොඩක් බිසි වෙලා හිටියා, නාලකත් ගොඩක් බිසි වෙලා හිටියා. ඉතින් සඩන්ලි තමයි අපි ගිය අවුරුද්දේ වෙඩින් එක ප්ලෑන් කරේ. ඇත්තම එහෙම ලොකුවට ගොඩක් ප්ලෑන් කරේ නැහැ. දැන් කැන්ඩි කිව්වම හැමෝම බලාපොරොත්තු වෙන්නේ ටිපිකල් කැන්ඩියන් ඩ්‍රෙස් එකක්. ඉතින් අපි දෙන්නාට මේකෙන් චුට්ටක් වෙනස් වෙලා මොඩර්න් විදිහට පොඩ්ඩක් කරන්න ඕන වෙච්ච හින්දා මගේ කැන්ඩියන් එකත් හිරාන් ලස්සනට කරලා දුන්නා. ඒ කියන්නේ ටිකක් මොඩර්න් විදිහට. ඒකට හරියන්න ගොඩක් මිස්ටර් නාමල් තමයි ඇත්තටම උදව් කරේ පොඩි කාලෙකින්. මොකද නාලකයි අපේ හිටපු ටීම් එකේ අනික් කට්ටිය හැමෝම රග්බි වල ඉන්වෝල්ව් වෙච්ච කට්ටිය බෙස්මන් ලොක් කළාම. ඉතින් ඇත්තටම එක විසිට් එකකින් වගේ පොඩි කාලෙකින් කරලා දුන්නා ඒගොල්ලන් ඔක්කොම අවුට්ෆිට්ස්, වෙස්ටර්න් අවුට්ෆිට්ස්. ඉතින් ගොඩක් ලස්සනට තිබුණා. අද අපි කතා කරන්නේ අපේ ලංකාවේ විශේෂ දෙයක් කරපු, ඒ වගේම ඔලිම්පික් වලක සිලෙක් වෙලා රටට කීර්ති නාමයක් ගෙනාපු කෙනෙක් කිලිනි ජයසිංහ. ඒ වගේම එයාගේ හික දිනාගත්ත එයාගේ හස්බන්ඩ් ශ්‍රී ලංකා ටීම් එකේ රට කැප්ටන් කරපු අනාලක වීරක් කොඩි. විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන දෙයක් තමයි කිලිනි නාලකයි කියන්නේ ඒගොල්ලො නුවර 50ක ජීවත් වුණ පාරම්පරික පවුල් දෙකක්. ඒ වුණාට කිලිනි වෙනක් අදහස් දනන කෙනෙක් පාරම්පරික කැඩියන් එකක හානියක් නොවන විදිහට එයාට මොඩර්න් කැඩියන් එකක් තමයි ඕනේ කිව්වේ. ඉතින් එකනේදී මම මොඩර්න් කැඩියන් එකක් අපි ප්ලෑන් කරනකොටම අපිට ගොඩක්ම වෙනස් කරන්න පුළුවන් උනේ මාලහක. ඉතින් මාලහක ඊළඟක ඒ කැඩියන් එකේ පොඩි පොඩි වෙනස්කම් විතරයි අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට විශේෂ අභියෝගයක් තිබ්බා. මොකද හේතුව නාලකගේ ෆුල් කික් කොහොමද අපි ඩිසයින් කරන්න කියලා. නාලක අපිට හම්බ වුණේ අන්තිම මොහොතේ. මොකද එයාගේ කාර්යබහුල ජීවිතෙක් එක්ක ඇත්තටම අපිට ඩොක්ටර් නාමල් බාලචන්ද්‍ර ලොකු සපෝට් එකක් දුන්නා. ඒගොල්ලන්ගේ බේස්මන්ට්ලා රග ප්ලේස්ලා. ඉතින් ඒක හින්දා අඩු කාලෙකින් දවස් 4කට 5කට වගේ අඩු කාලෙකින් ලක්ෂණ බ්ලේසර්ස් ටිකක් අපිට ඩිසයින් කරලා දුන්නා. ඉතින් ඒකක මම ගොඩක් ෆෑන් කරනවනේ. දවස් 4ක කාලෙකින් ඩොක්ටර් නාමල්
ලස්සන ඩිසයින්ස් ටිකක් අපිට හිතා ගන්නවත් බැරි විදිහක ඒක හදිසි ඒ හදිසි වෙච්ච දේවල් ඔක්කොම අමතක කරලා එයා මාස ගානක ප්ලෑන් කරපු ඩිසයින්ස් ටිකක් වගේ අපි දැක්කේ ඒක දවස් 4කට බ්‍රයිට්ස්මේස් ඔක්කොම කල සතරකින් තමයි හිටියේ. ඉතින් ඒ හැම එකටම මැච් කරලා මිස්ටර් නාමල් තමයි ගොඩක් ඇඩ්වයිස් කරේ. පොඩි කාලෙකින් තමයි මේ වෙඩින් එක ප්ලෑන් කරේ. ඉතින් ඒ හැම දෙයකටම ලොකු ක්‍රූ එකක් ඇත්තටම උදව් කරා. ස්පෙෂලි මිස්ටර් නාමල්, මරීනා, දුලානි, තව ගොඩක් අහිරාන්, අශාන්තමය අපේ වෙඩින් ප්ලෑන හිටියේ. හසිත, එලි ක්‍රියේෂන්ස්, ලස්සන ෆ්ලෝරා, එතක මුදිත, මුදිතත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩාක් කටයුතු කරා. ප්‍රීෂූට් එක ඇත්තටම ගොඩාක් අය කතා කරපු ප්‍රීෂූට් එකක් වුණා මොකද අපේ ස්පෝර්ට්ස් දෙකම එකතු කරලා කරපු හින්දා. ඉතින් ඒකත් ගොඩාක් ලස්සනට කරා. ඉතින් මම හැමෝටම තෑන්ක් කරනවා. මේ විදිහට සිම්පල් දා කරගන්න උදව් කරපු හැම එක්කෙනාටම තැන්ක්යූ. ලංකාවේ කිසිම ආයතනයක් ඒ කියන්නේ ග්‍රූම් ෆෙයා ඒ කියන්නේ ඒ ඩිසයින් මාස 6ක්වත් කලින් දෙන්න ඕනේ. ඉතින් එකකම ඩොක්ටර් නාමල්ටත් එයාගේ ටීම් එකකත් ඒගොල්ලගේ ඩිසයිනර්ස්ලටත් මම කෑන්ක් කරන්න ඕනේ. ඒ වගේ සර්විස් එකක් ලංකාවේ තියෙන එක ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා සහ ඩොක්ටර් නාමල්ට කෑන්ක් කරනවා. විවාහය කියන ඒ විශ්වාසනීය බැඳීම තුළ විචිත්‍රවත් බවක් එවගේම ආකර්ශනීය බවක් ලබා දෙන්නේ මනාලිය. මේ මනාලියට රන්හුයෙන් හැමදාමත් අලුත් අලුත් දේවල් එකතු කරන්නේ සලෝන් දම්මි. දැන් අපි සූදානම් වෙන්නේ සලෝන් දම්මි වෙතින් හැඩගැන්වුණු අපූර්ව විවාහ මංගල උත්සවයක විශේෂ අවස්ථා කීපයක් ඔබට සමීප කරන්න. සලාන් දම්මි හැමදාමත් වගේම රන්වේ වැඩසටහන තුළින් අලුත් ඩිසයින්ස් අපි කරපු ලස්සන වෙඩින් සොගලන්ට අපි ඉදිරිපත් කරනවා. අදත් මේ අපි සූදානම් වන්නේ ඒ වගේ ලස්සනට හැදගන්නුණු බ්‍රයිට් කෙනෙක් පෙන්වන්නයි.
මීට මාස කිහිපයකට කලින් දිලිනිගේ සහෝදරියගෙත් වෙඩින් එක අපි සැලවන් ධම්මේ ආයතනයේ වෙතින් ලස්සනට ඩ්‍රෙස් කරා. දිලිනිගේ සහෝදරිය යා ඩ්‍රෙස් කරේ කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක්. ඒ හින්දා දිලිනිට උවමනාවක් තිබ්බා වෙනස් ඩිසයින් එකකට යන්න. ඒ අනුව දිලිනිට උවමනාවක් තිබ්බා එයාට මොඩර්න් ඉන්ඩියන් ඩිසයින් එකකට යන්න ඕනේ කියලා. ඒ අනුව අපි එයාගේ බ්‍රයිඩල් සාරික ආමන් කලර් විත් ඩල් ගෝල් සාරිකක් තමයි අපි සිලෙක්ට් කරේ. කලින් අපි ඉන්තු ඩිසයින්ස් ආයතනත් එක්ක ඩිසයින් එක කතා කළ ස්ට්‍රෙච් කරගත්තේ හින්දා අපිට සාරි තේරීමේදී ඒක ඉතාමත් ලේසි වුණා. ඒ වගේම තමයි බ්‍රයිඩ්ස්මේඩ්ලගේ කලර්ස් ගැන කතා කරොත් මැජෙන්ටා කලර් විත් යෙලෝ කලර් ෂේඩින් එකක් තමයි බ්‍රයිඩ්ස්මේඩ්ලට පාවිච්චි කරේ. අපි බ්‍රයිඩ්ස්ට ගැළපෙන විදිහට බ්‍රයිඩ්ස්මේඩ්ලටත් 2 පීසස් මැටීරියල් එකකින් තමා සාරිය ඩිසයින් කරේ. අපි බ්‍රයිඩ්ගේ බොකියකට කැටලියා විත් රෝසස් බොකිය එකක් තමා පාවිච්චි කරේ. හෙයා ස්ටයිල් එකත් අපිට ඕන වුණා ටිකක් වොලියුම් එක තියෙන විදිහට හයි අප් හෙයා ස්ටයිල් එකක් කරන්න. ඒ අනුව අපි රෝසස් හෙයා ස්ටයිල් එකට පාවිච්චි කරා. බ්‍රයිඩ්ස්මේඩ් ලගේ වුණත් සයිඩ් ලූස් හෙයා ස්ටයිල් එකක් තමා අපි පාවිච්චි කරේ වොලියුම් එකක් ඉන්න ඕන හින්දා. දෙන්නට තිබ්බ ටෑන් කලර් ස්කින් එකක් පැහැපත් සමක්. අපි ඒ හින්දා සාමාන්‍ය දාන මේකප් එකට වැඩි ටිකක් වෙනස් නැචුරල් මේකප් එකක් තමා පාවිච්චි කරේ. ඒ වගේ මෙයාගේ අයි මේකප් එක වුණත් අපි නයිට් ෆන්ක්ෂන් එකට ටිකක් හෙවි අයි මේකප් එකක් පාවිච්චි කළා. ඒ වගේම ලිප්ස් වල කලර්ස් වුණත් අපිට වෙඩින් එකේ වැඩිපුර ලයිටිං වලත් එක්ක හොඳට හයිලයිට් වෙන්න ඕන හින්දා පින්ක් ෂේඩ් එකක් තමා පාවිච්චි කළේ බ්‍රයිස් මේල්ලගේ කලර්ස් උත් එක්ක. දිලිනගේ මොඩර්න් ඉන්ඩියන් ඩ්‍රෙස් එකත් එක්ක අපි යාගේ ඩ්‍රෙසින් එකයි බොකී එකයි ඒ වගේම ජුවලරිස් හැම දෙයක්ම හොඳට ගලපලා මැච් කරලා අපි කළා. ඒ වගේම තමයි බ්‍රයිට් මේල්ලා ෆ්ලවර් ගර්ල්ස් ලගේ ඩ්‍රෙසින් එක ඒගොල්ලන්ට ගැලපෙන විදිහට බොකීස් වුණත් අපි කළේ ෆුල් රෝසස් බොකී එකක්. ෆෝසි බොකීස් තමයි බ්‍රයිට් මේල්ලට අපි පාවිච්චි කරේ. ජුවලරිස් වුණත් අපි බ්‍රයිට් විදිහටම ග්ලැමර් වෙන විදිහට බ්‍රයිට් මේල්ලට ෆ්ලවර් ගර්ල්ස්ට පාවිච්චි කරා. ඉතින් ඔබත් ඉදිරියේදී විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් මම ඔබට ආරාධනා කරනවා එන්න අපේ සැලාන් එකට සැලාන් ඩම්මි. ඇවිත් අපිත් එක කතා කරන්න කොයි විදිහද ඔයගලන්ගේ වෙඩින් එක ප්ලෑන් කරන්නේ, ඒ වගේම කොයි විදිහද ඩ්‍රෙස් කරන්න හිතාගෙන ඉන්නේ, මේ හැම දෙයක් ගැනම මාත් එක කතා කරලා ලස්සන වෙඩින් එකක් ඩ්‍රෙස් කරගන්න. උපකාව මම ඉන්නේ මේ සුසුමන් වගේ ආවෙවි තනියේ තුරුල් වී මුමුණාසු පෙම්ගි රැසීතලේ ලංවෙවි තරුමල් කඩා දෙන්නෙමි. හදවත් දෙකක් අතර ඇතිවන ආතරය සොඳුරු නෙතකින් දකින්නේ තවත් තෙවැනි ඇසක් පමණයි. මේ තෙවැනි ඇස තමයි පරම්පරා ගානක් ඉදිරියට ගෙන යෑමේ ප්‍රමිතිගත සහතිකය ලබා දෙන්නේ. ඒ තමයි වෙඩින් වීඩියෝ සහ ෆොටෝග්‍රෆි කලාව. මේ කලාවට හැමදාමත් අලුත් අලුත් දේවල් එකතු කරන්නේ ඔහුගේ අවුරුදු ගානක අත්දැකීමෙන්, ඒ වගේම පළපුරුද්දෙන්. මේ බෙස්ට් ෆොටෝග්‍රෆර් ඉන්දික මල්ලවාරච්චි.
එක්ක එකතු වෙලා ඉන්න හැමදාමත් ප්‍රේක්ෂක ඔබ දන්නවා පාරම්පරික මුල්ලැඳුම් කලාවේ ප්‍රමුඛයා කවුද කියලා. ඒ තමයි අභිෂේක මණ්ඩපය. අද වන විට ඔවුන් මුල්ලැඳුමට එහා ගිය සේවාවක් පාරිභෝගික ඔබට ලබා දෙන්න ඔවුන් සූදානමින් ඉන්නවා. ඒ තමයි වෙඩින් ඩෙකොරේෂන් සහ බ්‍රයිට් ලස්සනම ලස්සන ආභරණ ලබා දෙන්න ඔවුන් සූදානමින් ඉන්නවා. ඉතින් මේ සියලු දේවල් ලබා දුන්න අපූර්ව විවාහ මංගල්‍ය උත්සවයක සුන්දර අවස්ථා කිහිපයක් තමයි දැන් අපි ඔබට පෙන්වන්න සූදානම් වෙන්නේ. सारे हम बीते दो सुनगन परतन रूपे අතීතයේ පෙර රජ දවස අපි දන්නවා අපේ රටේ කොහොමද විවාහ උත්සවයක් පැවතුනේ නැත්නම් මොන වගේ විවාහ උත්සවයක් පැවතුනේ කියන එක අපි උදාහරණ සහිතව දැකලා තියෙනවා දන්නවා. ඉතින් අද අපි මේ කතා කරන විවාහ උත්සවයත් අන්න ඒ වගේ අපේ අතීතයට සම්බන්ධකම් තියෙන නැත්නම් අපේ පෙර රජ දවස අපි දැකපු මගුල් සක්වලක් කිව්වොත් මං හිතන්නේ නිවැරදි. හිතහන් කිතිකවමින් මන දුරුළු වෙලා king number tum dol buna one mal vala suwandin hit bindi giya tiuli mal kankuli mama nimasha nimadu hatten lagiru api api denna ge wedding ekak meter dena keep ekata kalin panachuna api dennata api denna ge wedding ekak karana pote e tarama plan ekak tibbe na mehema mehema karumui kiyala mage mami beautician saman මම මාමිට කිව්වම මගේ වෙඩින් එක මෙහෙම කියනවා අපි වෙඩින් එක ලස්සන්ටම කවුරුත් නොකරපු විදියට අලුත් දේවල් යොදලා වෙඩින් එක ප්ලෑන් කරමු කිව්වම මාමි කිව්වා හරි අපි අපේ වෙඩින් එක ලස්සන්ට ප්ලෑන් කරමු කියලා කිව්වා. අපි මේ වෙඩින් එක ප්ලෑන් කරේ මීට මාස 6කට විතර කලින්. වෙඩින් එකට දින වෙන් කරගත්තට පස්සේ අපි කෙලින්ම ගියේ අභිෂේක මණ්ඩපේ මිස්ටර් වන්විදාන ගේ හම්බ වෙන්න. මොකද මම ඉවෙන්ට් ප්ලෑන් විදිහට වැඩ කරේ මමයි. මම මුලින් කිව්වා වගේ මේ විවාහ උත්සවයේ තියෙන විශේෂත්වය තමයි නිමාෂගේ සහෝදරයාගේ විවාහ උත්සවය ගන්නකොටත් මේ වගේම ඉතාමත් ලක්ෂණ විවාහ උත්සවයක් අපිට කරගන්න ලැබුණා. විශේෂයෙන්ම මම ලහිරුගේ ඇඳුම් ටික නිර්මාණය කරනකොට මේක මෙරූන් කියන වර්ණයේ වෙල්වට් එකකට තමයි මම මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. ඉතාමත් ලස්සන වර්ක් එකක්. මම හිතන්නේ ජැකට් එක පුරාවටම මේ වර්ක් එක ඩිසයින් එක ඉතාමත් ලස්සනට පේනවා. මෙරිගෝල් කියන වර්ණය තමයි අපි මේ දෙවන මනමාලයෙන් ඇඳලා තියෙන්නේ. ඉතින් මේකේ වර්ක් එකත් ඉතාමත් සිම්පල් ඩිසයින් එකකින් තමයි මම වර්ක් කරේ. ඒකට හේතුව තමයි මේ විවාහ උත්සවයේ අනිකුත් සියලුම දේවල් අපි ඉතාමත් හෙවි විදියට තමයි දකින්න ලැබෙන්නේ. මම මනාලියගේ කලයක හිර තෝරගත්තේ ඩල් ගෝල් වර්ණය. අපි ඒක ඉන්දියාවෙන් තමයි සාරයක මම ගිලගෙන ආවේ. බ්‍රයිට් මිස් 6ක්ම මම තියන්න තීරණය කරා. බ්‍රයිට්ගේ කලයකට මැච් වෙන තමයි ඒගොල්ලෝගේ සාරීක කැන්ඩියන් එක නිර්මාණය කරේ. අපි වර්ණ 6කින් බ්‍රයිට් මිස් 6 දිනාගේ ජැකට් 6 නිර්මාණය කරා. අපිට ෆ්ලවර් ගර්ල්ස් 4 දෙනෙක් හිටියා. ඒගොල්ලන්ට තනිකර බෝල් කලයකින් ගත්තා මනාලියගේ සාරීකට ගැලපෙන ආකාරයට.
මේ බෞද්ධයේදී අපිට විශේෂත්වයක් කරන්න ලැබුණා. මනමාලයා ලස්සනට අලියෙක්ගේ පිටේ ගෙනල්ලා අපි පෙරහැරකින් තමයි පෝරුව දක්වාගෙන ආවේ. ඒ වගේම මනමාලියෙත් ඕපන් දෝලාවක් නැත්නම් විවෘතව හැමෝටම පේන විදියට දෝලාවකින් කර තියාගෙන තමයි අපි විවාහ උත්සව ශාලාවට ගෙන ආවේ. අපි ඉතාමත් සාම්ප්‍රදායික විදියට තමයි මේක ඩෙකොරේෂන් කරලා තියෙන්නේ. මේ ට්‍රිවිල් ෆවුන්ටන් කියන එක තමයි මේකේ සිටි බෑග් එක හැටියට දකලා තියෙන්නේ. අපි මේක රෝමෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. සිටි බෑග් එකට ගැලපෙන විදියට පෝරුව, ඒ වගේම ඔයිල් ලැම්ප් එක, කිරිබත් සක්චය එක, මිල් ෆවුන්ටන් එක, ඒ වගේ මේක ටේබල් ඩෙකෝස් ටික අපි ලස්සනට කරලා තිනවා. ඒ වගේම පාත්‍රය එකක් කරලා තිනවා. හිමාශාගේ ආභරණ ටික උඩට සාම්ප්‍රදායික ආභරණ ටික නිර්මාණය කරෙත් අභිෂේක මණ්ඩපෙම්ම තමයි. මේ විවාහ උත්සවයේ අෂ්ටක ජයමංගල මගුල් බෙර මේ සියලුම දේවල් නැටුම් කණ්ඩායම් මේ සියලුම දේවල් අභිෂේක මණ්ඩපෙන් තමයි කරගත්තේ. ඉතින් මේ සියලු දේවල් මෙච්චර ලස්සන කරගන්න මේ හැමෝගෙම දායකත්වය අපිට ලැබුණා. විශේෂයෙන්ම රන්හුය වැඩසටහන් නරඹන අපේ ප්‍රේක්ෂකයන්ට විශේෂයෙන් දන්වන්න ඕනේ. පිටරට විදේශයන්ගේ ජීවත් වෙන අපේ ප්‍රේක්ෂකයන්ට අපි හැමතිස්සෙම කතා කරනවා. පෙබරවාරි මාසේ 11 12 යන දෙදින පුරාවට ඉතාලියේ මිලාන් නුවරදී එක්සිබිෂන් එකක් තියෙනවා, බ්‍රයිඩල් එක්සිබිෂන් එකක්. එතනට ආවොත් මාත් එක්ක කතා කරන්න පුළුවන්. අභිෂේක මණ්ඩපේ මොන වගේ සේවාවන්ද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී එක්සිබිෂන් එකක් තියෙනවා. මේ ඕනෑම තැනකදී අභිෂේක මණ්ඩපේ මොන වගේ සේවාවන් තියෙන්නේ විශේෂයෙන් මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඇවිල්ලා අපි සියලු දෙනා හමු වෙලා අභිෂේක මණ්ඩපේ සුවිශේෂත්වය නැත්නම් අභිෂේක මණ්ඩපේ සේවාවන් ගැන වැඩි විස්තර කතා කරන්න පුළුවන්. ලස්සන පරිසරයක ඉන්නකොට ආතරණීය හැඟීම් අපේ හදවත්වල ඇති වෙන්නේ නිරායාසයෙන්. ඒ නිසාම තමයි අද දවසේ අපේ රන්හුය වැඩසටහන ලස්සන කරන්න මේ වගේ ලස්සන දර්ශන තලයක් අපි හොයාගෙන ආවේ. මේ තමයි මොරටුව රන්දිය හෝටලය. ඉතින් ඔබේ විවාහයත් රන්හුය අපේ වැඩසටහන තුළ විකාශය කරගන්න ඔබ කැමතිනම් මේ තිරේ දිස්වන අංකයට අපිට කතා කරන්න. අපි සූදානම් ඔබ වෙනුවෙන්. ඉතින් තවත් අලුත් දවසක ඔබේ ජීවිතයේ සොඳුරම සිහිනය විචිත්‍රවත් කරන්න අපි එනවා ඔබේ නිවහනට. එහෙනම් අදට අපි ඔබේ නිවහනෙන් සමුගන්නම් මේ ආදරණීය හදවත්වල ප්‍රේමණීය නවාතන රන්හුය.